අසේල සම්පත් ආපන ශාලාහිමියන්ගේ සංගමේ සභාපති ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මධ්‍යම රාත්‍රි 12 උදෑසන 2 බවට පත් වෙලා අන්න අද උදේ ඉඳලා තෙල් මිල වැඩි කිරීම ලක් කරලා තියෙනවා. එක අතින් එකත් හොඳයි. හැමදාම යක්කු ගස් නැගලාට තමයි ගණන් වැඩි කරන්නේ. දැන් කුකුල්ලු අල්ලලාට තමයි තෙල් මිල වැඩි කරන්නේ. උදෑසන 2ට. එතකොට ගිය සැරේ තෙල් මිල වැඩි කරනකොට කිව්වා කාංචන විජේසේකර ඇමතිවරයා මේ තෙල් මිල වැඩි කිරීමත් එක්ක අපට රුපියලක පාඩුවක් සිදු වෙනවා කියලා. ඒ රුපියලේ පාඩුව තෙල් පාරිභෝගිකයෝ කැටයකට එකතු කළා අනුරාධපුර අනිත් ප්‍රදේශවල එකතු කළා මෙතුමට එව්වා. එතකොට රුපියලක් පාඩුවක ඇමතියා තෙල් වලින් මෙන්න වැඩි කරනවා උදෑසන 2ට රුපියල් 49කින්. ඒ කියන්නේ රුපියල් 50කින් වැඩි කරලා රුපියලක් පාඩුවක 49කින් වැඩි කරනවා. එතකොට මේ 49 යන්නේ කාටද? දැන් එතුමා වක්කීමක් ඇතුව කිව්වා මේ ඉන්ධන මිලව වැඩි කිරීමත් එක්ක තව රුපියලක් පාඩුවයි කියලා. දැන් කොහොම රුපියල් 49 වැඩි කරේ කොහොමද? කාටද මේ මුදල් යන්නේ? ඒ නිසා කාංචන විජේසේකර ඇමතිවරයාට කියනවා ඔබේ තියෙන්නේ කයියි තමන්ගේ ගඳයි විතරයි. වැඩ නැහැ. ට්විට් එකේ තමයි තමන්ගේ වැඩසටහන තියෙන්නේ. අද උදේ වෙනකොට එයාගේ ට්විට් එකේ මේ තෙල් මිල වැඩිවීම අප්ඩේට් වෙලා නැහැ. තාම නිදිද? අපි අහනවා. ඒ නිසා කාංචන විජේසේකර ඇමතිවරයාට අපි කියනවා ඔබතුමාද මේ රුපියල් 49 ගහගෙන කන්නේ? එහෙම නැත්නම් කට්ටියත් එක්කම මේ 49 ලීටරකින් ගහගෙන කනවද? 50ක් වැඩි කරලා රුපියල් අපාඩියකද 49 වැඩි කරලා දී 50කින්. ඒ 49 යන්නේ. ඒ ලාභය යන්නේ කොහෙටද? ඒ නිසා මේක ඇවිල්ලා මිනිස්සු නොමරා මැරීමක්. ආපන ශාලා හිමියන්ගේ සංගමේ හැටියට අපේ මේමන පිට ගෙදර තියෙන ආහාර වේල ගන්න විදියකුත් නැහැ. එළියට ඇවිල්ලා කඩෙන් ගන්න විදියකුත් නැත් අතර දැන්පත් කරලා තියෙන්නේ. කීයකින් මිල වැඩි කරන්නද නැද්ද කියන එක බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. හැබැයි මේ මිල වැඩි වීමත් එක්ක අපිත් ආහාරවල මිල ගන්න අනිවාර්යයෙන් වැඩි කරන්න අපට සිදු වෙනවා. මොකද අපි අනේ පිටු සිටවරු නෙමෙයිනේ. එතකොට 220ට පාලන මිල දාන හාල් මේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ට්‍රාන්ස්පෝර්ට් ඇත් එක දැන් කීයද පාලන මිල දාන්නේ මේගොල්ලෝ? 220 පාලන මිලට දෙන හාල් මේ ඉන්ධන මිල වැඩිවීමත් එක්ක දැන් කීයද මේගොල්ලෝ දෙන්නේ? එතකොට ඒ ඉන්ධන මිල මේගොල්ලෝ අතින් පාඩු වරන්ද මේගොල්ලෝ හාගෙන්නේ. ඒ නිසා අපි ආපන ශාලාවල හැටියට අපි ආපන ශාලා හිමියන්ගෙන් 10%ක මිල වැඩිවීමක් අනිවාර්යයෙන්ම අපි ආපන ශාලා හිමියන්ට කියන මොකද මේ පවත්වාගෙන යාම සඳහා මිල වැඩි කිරීමක් අපිට කරන්න සිදු වෙනවා. මේ මිල වැඩි කිරීම නොකරොත් තවත් 60%ක ආපන ශාලා වැහිලා තියෙන්නේ. ඉතුරු ටික සම්පූර්ණ වැහෙනවා. එතකොට නගරේට මිනිස්සයා කඩෙන් කාලත් ඉවරයි, ගෙදරින් කාලත් ඉවරයි. ගෙදර කොහොමවත් දැන් වේල් තුන එක වේලටත් බෑ, කැඳවුකුරට බෑලා තියෙන්නේ. අර මෘත්‍යත්වයේ ආනන්ද හඳුගෙන මගේ සෞගතවත් පොන්න බෙර දත්තක් උදාලා තියෙන්නේ. ඒතර මේ ඉන්ධන මිල වැඩි වෙන්න හේතුව මොකද්ද මේ වෙන්නේ? තනිකර රජයේ සතු ෂෙඩ් වල තෙල් නෑ. හැබැයි ඉන්දියාව සතු IOC එකේ තෙල් තියෙනවා. ඒ කියන්නේ හෙට අනිද්දා වෙනකොට ඉන්දියාව තමයි අපිට සියලු පහසුකම් සපයන්නේ. ඉන්දියාව අච්චර ඉන්න මගේ හේ ඉන්දියාව රටේ ඉන්න ජනතාවට පොදු වැසිකිලි පාසුකම් නැහැ. හැබැයි ඉන්දියාව එහෙම තියෙද්දි අපිට බෙහෙත් දෙනවා, තෙල් දෙනවා, කන්න දෙනවා, හාල් දෙනවා, හැම එකම දෙනවා. යකෝ තමන්ගේ රටේ ඉන්න මිනිහට වැසිකිලියට යන වැසිකිලියක් නැති රටේ අපිට කොහොමද මෙච්චර උදව් කරන්නේ? මොකක්ද තියෙන මේ තරම් හිමේ තියෙන අනුකම්පාව? ඒ නිසා හෙට අනිද්දා අපේ සෑම තැනකම රාජ්‍ය ආයතනකම ඉන්දියන් අගමැතිගේ ෆොටෝ ගහන්න තත්ත්වයට අදපත් වෙනවා. මොකද ඉන්ධන මිල වැඩි කරාට IOC විතරයි තෙල් දෙන්නේ. දැන් එතකොට මේ ප්‍රශ්නෙත් එක්ක ප්‍රධාන වියදම් වැඩි වෙනකොට සම්පූර්ණ එළවලු ටිකේ ඉඳලා කිරි, බිත්තර, මස්, මාළු, පොල් මේ සියල්ල වල මිල ගන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙන්නේ කිසිදු ගණනය කිරීමක් නැතුව හිතුව හිතමන වැඩි වෙන්නේ. ඇයි? පාලනයක් නැහැ. ඒ සම්බන්ධ නියාමනයක් නැහැ. ඇමතියා මිල වැඩි කරනවා. ඒ මිල වැඩි කිරීමත් එක්ක අනිත් පැත්තෙන් අනිකුත් සේවා මිල ගන්න වැඩි වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ පාරිභෝගිකය ආරක්ෂා කරගන්න, පාරිභෝගිකයා එන පාරිභෝගික ටික හරි අපේ හෝටල් වලට ආරක්ෂා කරන්න තමයි අපි 10%ක මිල වැඩි කිරීමක් කරන්නේ. මොකද මේක තරහා ගන්න බෑ. එන්න අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් ඉහළ යනවා. මේ තෙල් මිල වැඩි වීමත් එක්ක දඹුල්ලේ ඉඳලා එන එළවලු ටික අනිකුත් සියලුම ආහාර පාන ටික මිල ගණන් වැඩි වෙනවා. වරායේ ඉඳලා යන බහලුංගා දේවා ඒ සියලුම දේවල් වල මිල ගණන් වැඩි වෙනකොට මොකද වෙන්නේ? කර්මාන්ත කඩාවැටෙන මිල ගන්න වැඩි නොකරොත්. ඒ නිසා අද 160ක් අපේ පෙට්ටි කඩේ ඉඳලා තරුග නැත්තමන හෝටල් ටික වැහිලා තියෙන්නේ, රාජ්‍ය ආයතන කැන්ටින් ටික වැහිලා තියෙන්නේ. එහෙම තියෙද්දි මෙසේ හිත පොපොන් නැතුව මුන් මිල ගණන් වැඩි කරනවා කියන්නේ අපේ රටේ මිනිස්සු සම්පූර්ණ නොමර මරමින් මේගොල්ලෝ මේ කරන්නේ. ඒ නිසා අපි කියනවා මේ මහත්තුරුන්ට කරුණා කරලා
උඹලට පුතේ මේක කරගන්න බෑ. පාර්ලිමේන්තුව විසිරවලා ශක්තිමත් ප්‍රජාතන්ත්‍රී රජයක් පිහිටවලා ජාත්‍යන්තර ආධාර උපකාර කරන බලා වැඩපිළිවෙලක් හදපල්ලා. නැත්තම් උඹලා මේ රට විනාශ කරපු අප්පුහාමිලා ටික තමයි තව තවත් මේ රටේ ජනතාව පීඩාවටපත් කරන්නේ. තෙල් සංස්ථාවේ 5800ක් සේවකයෝ ඉන්නවා. මං එදා ඉඳලා කියනවා බෞසරේ නට්ටේ ගන්න සේවකයෝ ඉන්නවා කියලා. රජයේ සතු වෘත්ති සමිති කාර්යෝ අතිසාරලෙස මුං හම්බ කරනවා ලක්ෂ ගණන් පඩි. සාමාන්‍ය රජසේවකගේ පඩිය රුපියල් 50000 අඩුයි. හැබැයි පෙට්‍රෝලියම් එකේ සිකුරු කෙනෙක්ගේ පඩිය ලක්ෂ ගාමාර පයින්න. එතකොට මේගොල්ලෝ මෙච්චර පඩි ගන්න මොකෝ මේගොල්ලෝ තෙල් නම් ලිංගවල බහැලා තෙල් ගොඩ ගන්නමද? පිට රටින් එන තෙල් ටික බෙදා හරින්න තියෙන බෑඩ් මේ කොලොන්නාව. එහෙම එකේ ලක්ෂ ගණන් පඩි මේව අඩු වෙන්න ඕන. කෝටි ගණන් කජු ගාපු වරායේ පෙට්‍රෝලියම් මේ කොච්චර කජු ගාලා නෙමෙයි කොච්චර මිලක් ඕටි ගේ වලද කියලා වහම මේ රට හෙලි කරන්න ඕන. මෙන්න මේව පාඩු. යකෝ ගිය සතියේ ඉස්සරහදී රුපියල පාඩුවක ඇමතියා එකපාරට 49ක් වැඩි කරන්නේ. ආයතනය මොකද කියන්නේ? ආයතනයේ පාඩුවේ පඩි ගෙවා ගන්න බෑ. ඒ නිසා තමයි මේ රුපියල් වලින් මේගොල්ලෝ මේ ලාභ අරගෙන ආයතනයේ පඩි නඩිය ගන්න තමයි මේ වැඩේ කරන්නේ. එහෙම නැතුව මේ ඩොලරේ මිලවත් මේ කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා අපි විපක්ෂයට කියන මේ කතාව කරුණා කරලා අද දවසේ අතුරුද කියන්න බොරතෙල් බැරලේ මිල කීයද? ඒ බොරතෙල් බැරලේ ලංකාවට ගෙනල්ලා අපිට ලබා දෙන ඉන්ධන ලීටරයක් එක්ක මිල ගණන් සසඳලා වහාම රට හෙළි කරන්න. වහාම කියන්න. කොහොමද මේ මෙච්චර වෙලා වැඩි වෙන්නේ? මේ අසීමිත ලාභ ලබන්නේ. ඒ නිසා අපි කාංචනට කියනවා ට්විට් එකෙන් ගේම ගහලා හරියන්නේ නැහැ මහත්තයෝ. ඔයාලා බැහැලා යන්න පුළුවන් කෙනෙකුට මේක කරන්න දෙන්න. අපේ රනිල් වික්‍රමසිංහලක් කියන ඔයාගේ තුනේ කයි වාරු විතරයි. ඔයත් දැන් ඉවරයි. මිනිසුන් අම්මේ ගියා ගන්න බෑ. මේ ඉන්ධන මිල වැඩිමත් එක බරපතල බලපාන්නේ මේ රටේ අනාගතය බාර ගන්න පාසල් දරුවන්ට. දැන් මගේ දරුවෙක් ඉන්න පාසල් යන ඒ දරුව කොහොමද යන්නේ පාසලට? දැන් මේ ඉන්ධන වැඩිමත් එක තීරෝද ගාස්තු බස්සත ගාස්තු පාසල් සේවා මේ සියල්ල මිල ගන්න වැඩි වෙනකොට මේ රටේ අනාගතයේ දරුවන්ගේ අධ්‍යාපනයේ සහ මුලින්ම අඩපණ වෙනවා. සතියේ දවස් තුනක් නාගරික පාසල් ආරම්භ වෙන මේ ඒ යන නාගරික පාසලට යන දරුව ප්‍රමාණය අඩු වෙනවා කියන එකත් මේ අවස්ථාව මතක් කරන නිසා ආපන ශාලාවෙන් මම පිල්ලා සිටිනවා. ලොකු ලොකු ගණන් වැඩි කරන්න එපා. කෑමවල 10%ක් වැඩි කරන්න. ඒක බත් පැකට් එකද කුත්තුවද රයිස් එකද කෙටි කෑමද ඒ ඕන දෙයක පොත තීරණය කරන්න. රුපියල් 10%ක් වැඩි කරන්න. මොකද මේ වෙලාවේ පාරිභෝගිකයන්ට අම්මේ කියා ගන්න බැරුව ඉන්නේ. ඔබලත් පවර ලබන්න එපා. ඔබලත් මේ ආයත ආපන ශාලා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන දේ වැඩි කරගෙන යන්න කියන එක තමයි මේ අවස්ථාව ඉල්ලා සිටින්නේ. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.